एक पहाड़ की कितनी है ना पहाड़ ඉතුකම් ප්‍රතිඋපකාර කරන්නට කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නේ.
අපි දන්නවා සිත්පිත්නේ බෝධීන් වහන්සේ සෙවන දුන්නා උන්වහන්සේ බුදුවරුපත් වෙන අවස්ථාවේදී උන්වහන්සේ අපිට වචනේ නෙමේ මුලින්ම පෙන්වලා දුන්නේ ඒ බෝධීන් වහන්සේ දිසය සතිය මුනුල්ලේ අනිමිස ලෝචන පූජාවෙන් පූජාවන් පවත්වලා ඒ විදිහට ඒ යුතු පාමිණි සිද්ධ කළ අපිට ආදර්ශයෙන් පෙන්වේ උන්වහන්සේ අනුශාසනා කළේ නැහැ ඒ විදි ආදර්ශයෙන් පෙන්වේ උන්වහන්සේ බුද්ධ චරිතය අරගත්තයින් පස්සේ අපිට පැහැදිලිවම පේනවා අපි දන්නවා බුදු බවට පත් වෙලා මුලින්ම ධර්ම දේශනා කරන්න කියලා ආරාධනා කරපු අවස්ථාවේ මම කාට දිස්සෙලාම ධර්ම දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ බැලුවාම තමන්ගේ ගුරුවරුන් නැති ඉති ආලාරකාරාම උපුත්‍රාම බාර්ගෝ මේ තවුසන් දිහායි බැලුවා ඒගොල්ලෝ මේ දීලේ වෙනකොට ඊට පස්සේ උදව් කරපු අය තමයි පස්සක තවුසන් උන්වහන්සේ පා ගමනින් විසපතනේට යනවා යනකොට මේ අයට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ බුද්ධ චරිතයේදී ඒ අය නොයෙක් විදිහෙන් අපිට දැන් ඉස්සෙල්ලා බුදු බවට පත් වෙන්න බැරි වෙලා දැන් කයත් හදාගෙන දැන් ආයි අපි හොයාගෙන එනවා කියලා ඒ කතිකාවතකට පත් වෙලා හිටියා. නමුත් ඒ වෙලාවට ඒ කතිකාවතේ ඉන්න බැරි වුණා. බුදුහාමුදුරුවෝ ඒ ස්ථානයේ වඩිනකොටම ආසනයක් පනවන සිවුරු අරගෙන උන්වහන්සේගේ පා සිවුරු අරගෙන ඒ වාගේම පාදෝණී කරන්න ඒ වතුර දියලා ඒ විදිහට ඒක උපසලි කිය ඔක්කොම දැක්කල බුදුහාමුදුරුවෝ ඒ ඇයට ධර්ම දේශනා කරන්න ලෑස් වෙනකොට යවෙත්නි කියන වචනයෙන් බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කළා. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ කියනවා මං ඇවැත්තිච්ච කෙනෙක් නෙමෙයි, එහෙම නැත්නම් මං බුදු බවට පත් වුණා කියලා මේගොල්ලො පිළිගන්නේ නැහැ. ඉතින් එහෙම අච්චර ශාරීරික වශයෙන් අච්චර දුෂ්කර ක්‍රියා කරලා ඒ වෙලාවේ බැරිුණා නම් දැන් කොහොමද කියලා මේගොල්ලෝ ආනෝ කිඳු බුදුහාමුදුරුවෝ මේ අයට කියනවා අපි මම ඕගොල්ලන්ට කවදත්තත් බොරුවක් කියලා කියනවාද කියලා. ඊට පස්සේ මේගොල්ලන් කල්පනා කරන්නේ ඊට පස්සේ ඒගොල්ලෝ පිළිගත්තේ තී තමයි බුදුහාමුදුරුවෝ සම මංගල ධර්ම දේශනාව ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශනා කළේ. ඉතින් ඒ විදිහෙත් අපි මම කෙටියෙන් සඳහන් කරන්නේ ඒ විදිහට ඒ කටයුතු කළේ මොකද තමන්ට උපකාරී විදිහට උපකාර කරන්න ඕන කියන හැඟීම. ඒ වගේම තමන්ගේ අම්මා පරලෝක ගිහිල්ලා ඉතියේ ඒ වස් කාලයක්ම ගිහිල්ලා ඒ තමාතු ජීවි පුත්‍රයාට ධර්ම දේශනා කළ දෙවියන්ට මාර්ගඵල අවබෝධයන් ලබා දෙන්න ඒ විදිහට කටයුතු කළා. පියාට තමන් හැදුවලු ප්‍රජාපති ගෞතමී ඒ යුතුකම් ඉෂ්ට කළා. ඒ වගේම යසෝදරාවට ඒ වගේම තමන්ගේ සහෝදරය නන්ද කුමාරය රාහුල කුමාරය මහානගල රහතන් වහන්සේලා බවට පත් කළ ඒ විදිහට කටයුතු කළා. මොකද තමන් පසුපස ආපු ඒ අයට උපකාර කරන්න ඕන කියන එකයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ඉතින් මම මේකද මතක් කළේ බුදුහාමුදුරුවෝ අපිට ආදර්ශයෙන් පෙන්වන කාරණා මේ වගේ එකක් ගැන අපිට තව සූත්‍ර අනුසාරයෙන් පෙන්වන්න පුළුවන්. නමුත් මම මේ වෙලාව හැටියට ඒවා කියන්නේ නැහැ. මට ඊටෝ යන්නේ නැහැ. ඉතින් මේ වාගේ බැලුවාම සාමාන්‍ය බුද්ධ චරිතයෙන් අපිට ඒ කොහොම පෙන්වලා ඉතින් අපිට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අනුගමනය කරන්න ඕන පිළිවෙත් සමුදාය. ඉතින් අපි විභාගිත අපි ගුණධර්ම වලින් ඈත් වෙලා ගුරුවරුන්ට මව්පියන්ට වැඩිහිටියන්ට නොසලකන කාල පරිච්ඡේදය ඒවට හේතු ගාලක ගොඩාක් තියෙනවා. අද අපිට විවිධ රීද තාන ලැබෙන දරුවන් මහාමගට විසිතල්ල කැලෑවට විසිතල්ල ඒ වගේම උදැල්ලෙන් ගහලා තාත්තව මරලා අම්මට අම්මා බේරගන්න ගියා මතපය කැවිලේ නම් ගහලා ඔය වගේ දේවලු තාන තියෙන කීගොළු මව්වරුවත් දරුවවත් නෙමෙයි අම්මා කෙනෙක් දරුවෙක් හදන්න වඩන්න ලොකු මහත්තයන්ට මොන තරම් වෙහෙසක් ගන්නවද කියලා අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. දත මාසයක් පුරදරාගෙන ලේ ගිරි කරලා බෝල හදලා වඩලා හැම දෙකක්ම විඳගෙන සියලු කටයුතු කරපු අම්මලට තාත්තලට අපි යුතුකම් ඉෂ්ට කරනවා වගේ තමයි අපේ දෙවෙනි තාත්ත තමයි අපේ ගුරුවරුන් කියලා කියන්නේ. අපි ඉදිරි අනාගතයට පෙන්නලා දීලා අපිට වාසනාවන්ත අනාගතයක් ලබා දෙන රටට ජාතියට වැඩ ඇති දරුවන් හැටියට පත් කරන්න ඒ විදිහට කටයුතු කෙරෙමින් ඉන්නේ. අය අපිට උදව් කරපු ඒ ගුරු වරුන් සිහිපත් කරලා පොඩි කාලේ ඉඳන්ම අපිට ආයන්න කියලා කටයුතු කරපු ඒ ගුරුවරුන් ඇතුළු අදට අභාව ප්‍රාප්ත වෙලා ඉන්නවනම් යම් සුබිරිතක් ඒ හැම දෙනාටත් ඒ වගේම වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ඒ දේශීය සමාජ විද්‍යා කලමනා කරන පිළිකේ දරුවන් ඉන්න තමන්ට ආගමානුකූලව කරන්න පුළුවන් කිසිම හැකියාවක් සැලසාගෙන අනිත් දේවල් වලට වඩා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ තාක්ෂණිකවස්සලේ පිහිටින්පත් කරලා ඒ ඇයිද නිදුක් බව නිරෝගී බව ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ලාවල් ලැබින් ලැබෙන මතක් වෙලා
ඉතින් කටයුතු අනුව මන්තු හතරට ගිහලා ඉගෙන ගන්න. ඇවිල්ලා දැන් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික පරිභෝගිකව උද්වේසික තියෙන ජෛත්‍යයන් ඉදිරියේ මල් පාන් කුඳුන් ගිලම්පතාගේ පූජාවන් සිද්ධ කළා. අපි විශේෂ බෝධි පූජාවක් පවත්වලා ඒ හැම දිනාටම නිදුක් බව නිරෝගී බව සිය ජීවනයේ කායික මානසික සුවයට සැලසේවා වගේ මේ කීතිරුම ගුරු දෙමව්පිය ගුරුවරුන් ඇතුළු හැම දිනාටම මේ පුණ්‍ය ශක්තිය බලයෙන් ජාත්‍ය ආදී දුකින් නිදහස් ලබන උතුම් වූ නිවන් සැප දුකින් ජීවිතය ඒවා අපි හැම දිනාටත් හොඳ අධ්‍යාපනයක් ලැබලා රටට ජාතියට සේවාවන් කරන්නට රත්නත්‍රේ ආශිර්වාදී දිවියංගේ රැකවරණ සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි බෝධිමුණ වන්දනා කරමු මාත් සමගම. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අමුක්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. උත්තං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ධම්මෝ සංදිෂ්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕකනයිකෝ පච්චත්තං විඤ්ඤෝ යේති. ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. ඥානපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ සාවක සංඝෝ. ආහුනියෝ කාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ඥානං බුද්ධ ඥානං යදෙන්නම් පරිවර්තනං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථපටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං අත්ථපටිසම්භිදේ ඥානං ධම්මපටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටිසම්භිදේ ඥානං නිරුක්තිපටි සම්විදේ ඥානං බුද්ධ ඥානං නිරුක්තිපටි සම්විදේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරී ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරී ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝපරියක්ඛේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝපරියක්ඛේ ඥානං බුද්ධ ඥානං ආසයානුපස්සී ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං බුද්ධ ඥානං සබ්බංජුත ඥානං බුද්ධ ඥානං සබ්බංජුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං ඉමේහි බුද්ධ ඥානේහි ඉමේහි බුද්ධ ඥානං සමන්නාගතං සමන්නාගතං සම්මා සම්බුද්ධං කං සම්මා සම්බුද්ධං සියසානමාමි සියසානමාගේ ස්වාමියෝ මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් කිලිසුන් තෙරෙන් දුරු සේක කිලිසුන් තෙරෙන් දුරු කිලිසතුරන් නැති කළ සේක කිලිසතුරන් නැති කළ සේක සියලු පාපයන්ගෙන් මිදුන සේක සියලු පාපයන්ගෙන් මිදුන සේක රහසින් වත් පවුණු කළ සේක සියලු ලෝවැසියන්ගේ සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක සියල්ලටම සුදුසු වනසේක බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන්
මහාආශ්චර්යය පාරමී පුරණ සමයේ ගුරුවන් දන්දුන් සේක මහාරාජ්‍ය දන්දුන් සේක සුඛා දන්දුන් සේක බුදුරජාණන් වහන්සේගේ ගුණාගුණය කරුණාචර්යය මහාචර්යයක් මව්වරුන්ගේ කෝටියක් කියවරුන්ගේ කරුණාගුණය ඉකපිටක් කළද බුදුරජාණන් වහන්සේගේ කරුණාගුණයට උපමා කළ නොහැක නිසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ ගමනින් ශාන්ත වූ පැවැත්මින් සංවර වූ පැවැත්මින් අනාථනාත වූ අසරණ සරණ වූ අප්‍රදක්ෂිණීය වූ බුදුරජාණන් වහන්සේට දීපාන් පූජා කරමි 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 දීපාන් සංසාර දුකින් අත් මිදීම පතා සංසාර දුකින් අත් මිදීම පතා බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේට කරමි පූජා කරමි ජාමේවා පූජා වේවා ජාමේවා පූජා වේවා ජාමේවා පූජා වේවා බෝධි පූජා කාලෙ මතකයි අපි කියමුද තන්වන් පාටින්දදුනන බෝධිය නිල්වන් පාටින් කොළයන බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අභිමානිමු ජය සිරි මහා බෝධිය දඹදිව්තරේ හටගත් බෝධිය ගතසන සිල්ලන් දුහිමි අතරෙමි
See.
කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ චූච සූචෝච සුචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්ස කෝච සුබරෝච අප්‍රකිච්ඡෝච සල්ලෝක උත්ති සම්තින්දියෝච නිපකෝච අප්‍රගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච බුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා චිපාන භූතස්ති තසාවාතාවරාවානවසේසාදීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස පානුක තූලා දිට්ඨාවායේ වාදිට්ඨායේ ච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා නකරෝකරන්නි කුබ්බේත ඥාතිමන්්‍යේත කද්දතිනම් පංචීත්‍යාලෝසනා පටිග සඤ්ඤා ඥාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතානියම් පුත්තං ආයුසා ඒක පුත්තමනුරක්කේ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණම් නිත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණම් අදෝච කිරියංච අසම්බාදං අවේරං අසපත්තං හිත්තං චරන්නි සින්නෝ වාසයානෝ වායාව තස්ස විගස මිද්දෝ ඒකං සතින් අදිෂ්ටේය බ්‍රහ්ම මේතං විහාරං නිදමාහෝ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේතං නවිජාතු ගබ්බසෙය්‍යං පුනරේති විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා ස්තුතිවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා ස්තුතිවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා ස්තුතිවන්තු තේ අත්ථයක්ඛ භූතානං පාපස්සානි වරණා පරිත්තස්සානුභාවේන අත්ථේ සම්මුපද්දවේන අත්ථයක්ඛ භූතානං පාපස්සානි වරණා පරිත්තස්සානුභාවේන අත්ථේ සම්මුපද්දවේන අත්ථයක්ඛ භූතානං පාපස්සානි වරණා පරිත්තස්සානුභාවේන අත්ථේ සම්මුපද්දවේන ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සදං සමාගමෝ හොන්තු යාව නිබ්බාන පත්තිය Thank you.
උදේ දැන් අපි ඒ ආයුර්වේදයේ කම්පාර්තමාන දේශීය වෛද්‍ය විද්‍යාලයේ දේශීය සමාජ විද්‍යා හා කලමනාකරණ වීසී දහවන් විහාරස්ථානයේ ඉඳලා දැන් බුදුරජාණන් වහන්සේ උදෙසා ඉතාම ශ්‍රද්ධාවෙන් ප්‍රීල කරගත්ත මල්පහන් සෝන්දුම් ගිලම්පසාදී පූජාවන් සාරීදී උපාධික සීල් චෛත්‍යයන්ගේ පූජා කරල වන්දන මානාදී කළ බෝධි පූජාව පත්තල බලාපොරොත්තුනේ තමන්ගේ ආචාර්ය මණ්ඩලයේ හැම දිනකටත් ඒ වගේම පොලිසාලින් දැන් අපිට අධ්‍යාපනය ලබා දීලා අද මේ තත්ත්වයට පත් කරන්නට කටයුතු කරපු අපේ මේ පරිලෝකීය සියලුම ගුරු මෑණියෝරුන් පියවරුන් වහන්සේනික සිහිපත් කරලා එයට පිළිගනිමත් ඒ වගේම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ඒ ගුරුවරුන්ට ගුරු මම දක්වන ගෞරවයක් ඇටියෙ මේ කටයුතු සිද්ධ කෙලේ එකයි මම සඳහන් කළේ අපේ බුදුමහාමුදුරුවව ඒ ගුරුවරුන්ට ඒ විදිහට සලකලා අපිට ආදර්ශයෙන් පෙන්වුවා ඒ වගේම උන්වහන්සේ බුද්ධියට උපකාරී වූ සේවන දුනු ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට සතියක් මුල්ලේ අනුමිත ලෝචන පූජාවන් සිදු කරලා ඒ විදිහට ඒ යුතුකම් ඉෂ්ට කරලා අපිට ආදර්ශයෙන් පෙන්වී ඉතින් අපි මේ යුතුකම් මේ ආකාරයෙන් ඉෂ්ට කරනකොට බෞද්ධයින් පමණක් මේ අන්‍ය ආගම කෑම කෙනෙකුගේම ශාස්ත්‍රවරුන්ගේ නිගණනීමක් තමයි හොඳ ආය බවටපත් කිරීම ගුණධර්ම තියෙන හොඳ මනුෂ්‍යත්වයක් තියෙන පිරිසක් බවටපත් කිරීම තමයි හැම ආගමකින්ම බලාපොරොත්තු වෙන ඉතින් ඒ ඇත්ත ඇවිල්ල මේවට සම්බන්ධ වෙලා මේවට සහභාගී වෙලා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන ඉතින් හැම දෙනාම පැමිණිලා දැන් බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවන් පවත්වලා වන්දන මානාදී කරලා ඒ වගේම ඒ ගාථාවන් කියලා වන්දනා කරලා සුවිසු මහ ගුණයන් සිහිපත් කරලා අටමස්ථාන වන්දනා කරලා මේ අවස්ථාවේදී මේ රැස් කරගත් ආපුණ්‍ය ශක්තියින් ලෝක ශාසනය අපව ආරක්ෂා කරන අපාපට ඉෂ්ඨගාමී කපාමී සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු මේ දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා අප හැම දෙනාම ආරක්ෂා කරගනිත්වා දෙවියෝද බලාපොරොත්තු බෝධීන් උතුම් වූ නිර්වාණ සම්පත්තියම ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම අපි ඉගෙන ගත්තී ආචාර්ය මණ්ඩලයේ අය මිනිස් පරලෝකී ඉලෙති අයවත් ඒ වගේම අපනමින් මිය ගිහිලා පින් බලාපොරොත්තු ඥාතීන් නැත්නම් ඒ හැම දිනකටත් අපි මේ පින් අනුමෝදන් කරන අය මේ පින් අනුමෝදන් වේවා සැපසකටපත් වේවා නිවනින් සැනසීම ලබා ගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්. අපි හැම දිනට බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රේ බලය ශක්තිය සරණ පිහිට දෙවියන්ගේ රැකවරණ සැලසේවා ඒ වාගේම අපි බුදුහාමරණ බුද්ධත්වයට පත් වීමට සෙවණ දුන්නු. ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය සුවාසු උදාසක් ධර්මස්කන්ධී ස්පර්ශන් තලදාම්ගේ ආශිර්වාදී සැලසීමේ ඒ අධ්‍යාපන කටයුතු වල නිල්ලා ඒවායි වාසනාවන්ත ප්‍රතිඵල ලබාගෙන රට ජාතියට සේවාවන් ඉෂ්ට කරන්නට හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැමදෙනාටම කෙරුවන් සරණයි.